සම්භාෂ වයිශාෂ්‍යාබහි වන්දිනාව වෙනුවේදෙනුවෙන් ඔබ වෙත පිදින දහමු පඩුරෑ. සම්මා සම්මුතු සරණයි පින්බත් ඔබ සැමට සදැහැබතුනි මේ උතුම්බෝ, දහම් සම්භාෂනා දේශනා මාලා වෙනවින් අපි සෙදු කලාපු ගෞරමනය ආරාධනය පිළිකෙනක් ඔබාප කරෙහි මහත්තූ අනුකප්පාවන්. දම්සභාමණඩිපේට වැටපු කොට වැඩහිතන ත්‍රපිටක්ක තර්මදේදේ ගෞරව ශාස්ෘවයේදී රාජකීය ප්ඩිත පූජනීය හසලක සේලවිමන පින්බත් ස්වාමීන් මහස්සේ. අපි පළමුුවෙන් දොහොත් නොතුනත් පැදැ සාතුනාද ලන්වා පිළිකැනිවෝ අවසරයි අපි හාම්දුරුවනිේ සාතුෝ සාතුහෝ සාතුූ සදහැමතුනි අද අදහන් සම්භාෂනා සධර්මදේශ්නාවෙනුවෙන් දායිතත් පිළබාදී කටයුතු කරනවා අතුරමුකිරිය බොල්නකොඩ, සුබසාන්ධක සංගමයේ සාමාජක සාමාජිකා පන විසින් විශේෂෙන්ම අතුරුකරය බොරුණකොඩ එක්සත් සුබසාධක සමතිය ස්भाාපති දේවපිය බොරනකොට මහත්ම එවකම लेකම් ඒට්‍රියව සෝමාාවති මහිමය බාණ්ඩආකාරික බේස කුමාර වහත්ම ප්‍රධානකොට සීලු ඉලධාරී මණඩලි සාමාජික සාමාජිකාමන්ගේ සැදැහැ තිදායකත්වේදුයි අද දාම සම්මාශනා, සද්ධරමදේශනාපු මෙිලිසින් උපවිදතගෙනෙහිෙන්නේ. එසේ නම් අපි හැමදනාම සැදැහැ සිතිින්දැම්පත් ධර්ම ශ්‍රණය පෙනගනි සවදානම්භ බෙතින්සිට මෙතුම මෝදේශ්නාප පුවත් වන්නට, පවත්ස්වාමින් භහන්සේට ආරාතනාකරමෝ සාතුූ සාතුෝසාදුූ සමන්තා චක්කවාලේ සු අත්‍රාගච්චන්තු දේවතා සද්දම්මන් මනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්මවෙන kau ayaබදanta දම්මassaවනකාල ayaබදanta දම්මසවනකාල ayaබදanta නමුතස්සේ බගවෙතුවහතු සම සබුද්දස්සේ නමුතස්සේ බගවෙතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ කතමීචෙ භික්කවි ආසෙවා පරිව්ජනා පහතබ්බා දභිකවේබිකු පටි සංකායනිසෝ චඩං හතිං පරි්්‍යතිී චඩ අසං පරි්්‍යතිී චන්ඩගෝන පරි්්‍යතිී චඩං කුකුරం පරි්්‍යතිී අහිංකානුම් කට කන්ටානං සබ්බං පාපකං චන්දනික oliලිගල්ලං යතරුපේ අනසන නිසින යතරුපේ අගෝචරේ චම්ත යතරුපේ පාපගේමිතේ බජangවි සබක්මචරි පාපගේ සුටානිසු ඔකප්පෙයුම් සෝතංච අනාසනන් තංච අගෝචරං තේචපාපකිී මිත්තේ පටි සංකායෝනි සෝපරිවජ්්‍යේතිී ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්න්නේ අදත් ඔබ ඉතාම ශ්‍රද්ධහාවෙන් ධර්මස්්‍රවනය කරන්නටයි බනහන්නටයි බලාපොරොත්තුවන්නේ. අද ධර්ම සම්භාෂනා දේශනා මාලාව දිනට නියමිත උතුම් දේශනාව සඳහා තමන්ගේ සැදැහැති දායකත්වය ගෙන කටයුතු කරන්නේ අතුරුගිරිය බොරලු ගොඩ පදිංචි එක්සත් සුභසාධක සමීතියේ සභහපති දේවප්‍රිය බොරලු ගොඩ මහත්මා AW සෝමාවතී ලේකම් තුමිය බහන්ඩාගාරික .BC. කුමාර මහත්මා ඇතුළු නිලධාරීන් සහ සාමාජික සාමාජිකාවන් එකතුව අද මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ සැදහැති දායකත්වයගෙන ටයුතු කවා. දේශනාව අවසානයේ පින්නතුන්ගේ අරමුණු සිහිකරමින් අපි අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා දැන් මේමොහොතේ ධර්මස්්‍රවනය කරන්නට කාලය. පින්වත්නී මේ ගතවන ජීවිතය තුළ අප ගොඩනගාගත්ත විවිධාකාරය වටිනාකම්. උෘතීය වටිනාකම්, සමාජමය කටයුතුවලින් ගොඩනගාගත්ත වටිනාකම්ඒ වගේම ආර්ථික වටිනාකම්.මියල්ලම ජීවිතේ අතහැරිල යනවා අතහරින්න සූදානම් වන්නත් අවශ්‍යයි. ඔබ මීතාකාලයක් කොයාගත ධනය ඔබට අතහරින්න වෙනවා කැමැතිවුණත් අකමැති වුනත්. ඔබේ යවවනය කැමතිවුනත් අකමැති වනත් මහළු වයසට යෑමත් එක්කම අවසාන් වෙලා යනවා. ඔබ ගොඩනගාගත්ත විධාකාර සම්බන්ධතා උදාහරණයක් විදරා අපිතමු ප්‍රේම සම්බන්ධයක් කියලා. ප්‍රේමය ශෝකයකින්ම කෙලවෙරා වෙලා යනසි දෙයක්. ප්‍රේමය ශෝකයකින්ම කෙලවර වෙන දෙයක්. ලෝකේ සියලු හමුවීම් වෙන්වීමකින්ම කෙලවර වෙලා යනවා. ලෝකේ මුණගැහෙන. සියලු ප්‍රසංසා නින්දාවත් සමග අවසාන් වෙනවා අකමැති වනත් ප්‍රසංසාාවට සමුදඩ වෙනවා. සියලු ලෝකයේ සැපසම්පත්න් දුකකින් කෙලවර වෙලා යනවා. මේ ජීවිතත් මරණයක්ත් සමග කෙලවර වෙනවා. පිනත්නි මේ විදියට බලනකොට සියලු හමුවීීම අතර වෙන්වීමක් පවතිනවා. සියලු සංසීද්ධී අතර. විරාමය හමාර වෙනවා අවසාන්වීමකින් මෙ සියලු මානව භෞතික සියලු බැඳීම් මරණයත් එක්ක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අතහරන්න වෙනවා. එනිසා හොඳමදේ තමයි අපියෝජනා කරන්නේ මේ වෙලාවේ තමන්ගේ හිත සකස් කර ගැනීම වෙනුවෙන් තම තමා කටයුතු කරන්න මොකද ලෝකයේ ප්‍රසංසාාව ලෝකෙන් මුණගැහෙන අභිමානයයි ඔබ සම්මත කරගත්ත විවිධාකාරී වටිනාකම් මෙසිියල්ලම නඩත්තු කරකරන්න මිනිස්සු ටිකක් අපට මුණ ගැහෙනවා. මෙ සියලු නඩත්තු කිරීම් පින්වත්න්නේ තමන්ගේ හිත නඩත්තු කිරීම තරන් වටි නැති බව බුද්ධ දේශනාවෙන් හෝ බලා තේරුම්ගන්න එක වැදගත්. එනිසා ඔබට මම්මිකපු කාරණය හකුළුවා වච්චන දෙකතුනකින් කියන්නකිව ුවොත් කියන්න තියෙන්නේ අනුන්ගේ හිත දිනාගන්න වට වඩා. තමන්ගේ හිත හදාගන්න එකයි වටින්නේ. මිනිස් අනුන්ගේ හිත්දිනාගන්න ගොඩක් දේවල් කරනවා නමුත් ඔවුන්ගේ ජීවිතයට හැරිල බලනකොට ඔවුන් තමන්ගේ හිත හදාගන්න ගොඩක් දේවල් කරපු බවක් පේෙන්නෑ. එනිසා තමන්ගේ හිත හදාගන්න කියලයි ඔබට පින්නත්නී අද ධර්ම සම්භාෂනයට යෝජනාවන සබ්භාසව සූත්‍රය අන්තර්ගත ඊළඟ කාරණය තමයි පරිවජ්්‍යනා පහා තබ්බං පරිවර්ජනීන් ප්‍රහාණය කළ යුතු ආස්ක්‍රව එහෙමත් නැත්තං දුරුකිරීමෙන් නැති කරන්න ඕන කෙලෙස් කොට්ටාසයක් තියෙනවා අපි මුලින් කාරණ කීපයක් ගැන කතා කළා. පලවෙනිි සෝතාපන්න මාර්ගයේදී දර්ශනයෙන් ප්‍රහාණය කරන්න ව නාශත්‍රෝ ගැන කතා කළා. ඊට පස්සේ අපි පින්වත්නී සංවරවීමෙන් ප්‍රහාණය කරන්න ව නාශ්්‍රෝ ගැන කතා කළා. ඒත් එක්කම පරිහරණය කරන දේවල් තුළ කොහොමද ආශ්‍රව වැඩන විදිහට තමන්ග ජීවිතයේ ගොඩනැගෙන්ට නොදී ත ප්‍රවේශං වෙන්න කියන පරියායෙන් කතා කළා. එවගේම ඉවසීමෙන් ප්‍රහාාණය කළ යුතු ආශ්‍රව ගැන කතා කලාා දැන් පස්සන දේශනාව ය තමයි පරිවජ්්‍යනා පහා තබ්බං. පරිවර්ජනීෙන් ප්‍රහාානය කළ යුතු ආශ්‍රව මොනවද කියන කාරණයයි මෙතනදි භාග්‍යවුතුන් වහන්සේ අපට වදාරන්නේ. පින්වත්නී, දේශනාව සඳහන් වෙනවා කතමේච් භික්කවේ ආසවා පරිවජ්්‍යනා පහා තබ්බං. මහනිනි දුරුකිරීමෙන් නැති කරන්න ඕන කෙලෙස් මොනවද. දුරුකිරීමෙන් නැති කළ යුතු කෙලෙස් මොනවිදිාකෘතියක්ද තියෙන්නේ. මෙන මේකාරණ බුදුරජාණ න්ොහන්සි වදාරද්දි අපට පැහැදිලි කරනවා ඉද භික්කවේ බික්කූ පටිසංකා යෝනිසෝ චන්්ඩං හත්ති පරිවජ්්‍යේති. මහණනි නුවනින් සලකා නපුරු ඇතුන් දුරු කළ යුතුයි. චණ්ඩං නස්සම් පරිව්ජේති චන්ඩ අස්වයන් පරිවර්ජනය කළ යුතුයි ඒවගේම භාගවතුන් වහන්සේ වදාරනවා චන්්ඩං ගෝනන් පරිව්ජේති චන්ඩ වූ ගොනුන් තනිවෙච්ච ගොනුන් කැළෑවෙඉන්නවා ඒවගේ ගොුණුන් ඉන්න තැන් පරිවර්ජනය කරන්න ඕන ඒ වගේම නපුරු බල්ලන් සරපයන් මේ ආදී නානාවිද හිංසනයන් මුණ ගැහෙනකොට හිමීට මගහැරලයන්න ඕන කියලයි මේ භාග්‍යතු වහස්ස වදාරන්නේ. මොකොද සමහර කෙනෙක් හිතන්න පුළුවන් මටනං කිසිහානියක් වෙන්න මොකොද ම සිිල් රකින කෙනෙක්. මම භාවනා කරන කෙනෙක් මටනං කිසිම කරදරයක් වෙන්නේ නෑ කියල කෙනෙක් හින්න පුළුවන් හෙම හිතලා ඉදිරියට ගිහින් වන සිච්ච මනිස්ු ගැත් අපිට හන්ඩ ලබිල ති නොදැන්ට තකයි එක්තරා වෙලාවක පහුග කාලේ ලොකූ කාලයක් නෑහැ. අන්තර්ජාලය පුරාම වීඩියෝ එකක් සැරිසැරුවා අලියෙකුට මන්තර කියන්න ගිහින් මනුස්සේ කලියෙක්ගෙන් පහර කන විදි. මමා අලි ගැන දන්නවනි මම අලිගැන බලාගන්නන් කියලා වාහන යනගමන් බැහැල අලියළඟට ගිහින් අතදික් කරලා මන්තර කියන්න යනකොට ඒ අලියගෙන්ම බරපතල විදියට පහර කන මනුස්සේග්්‍යි වීඩියෝවක් අන්තර්ජාලයේ බොහෝ තැන්වල දැකගන්න ලැබුණ. මෙන්න මේ විදියට කෙනෙක්ගේ ගුණධර්ම මත තමන්ගේ ගුණධර්ම පිහිටට තියෙයි කියල තමහර තැන් සමහර පුද්ගලයෝ සමහර සත්්‍යයන් ඉදිරියට යනඒක මඟහරින්න ඕන කියනවා. ොක දෙහෙම නැතිවුුණොත් එහෙම ධර්ම මාර්ගෙන් වඋනත් බැහැරවෙන්න පුළුවන් ජීවිතහානය කරට පත්වෙන්න පුළුවන්. මෙතනදි වඩා ගැඹුරු කාරණයෙකුත් භාග්‍යවතුන් වහන්සේ වධාරනවා. ඒතමයි පින්වත්නී වනාහන්සේ දේශනා කරනවා යථාරූපේ අනාසනය නිසින්න්නං, යථරූපේ අගෝචරයේ චරන්තන්, යථාරූපයේ පාපකේ මිත්තේ භජන්තන්. විං්ු සබ්්‍රක්්මචාරියේ පාපකේසු ටානේසු ඔක්කප්පෙයුම් භා්‍යතු වහන්සේ වදාාරනවා යම්කිසි පුද්ගලයක් තමන් වාසේ කරන තැන සුදුසු නෑ කියල හිතෙන වනන්. අන්න එබඳු තැන් ඒ භික්‍ෂුව විසින් ශ්‍රාවකයා විසින් නුසුදුසු සේනාසන ොුසුදුසුවාසස්ථාන දුරු කරන්න ඕන කියලා. එවා සේවනය කරන්න ගියොත්තේ මේ සේවනී කරන තැන තවදුරටත් ඒ පුද්ගලයාගේ ජීවිතයේ අකුසල් මෝරා වැඩෙන්න්න ඉඩකඩතියෙනෝ. ඒක අපිට හොදට තේරෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේලෝකෙ යම්තාත් තිබෙන මංගලකාරණ පිළිබඳ. එක අපි පිරිතක්විදියට නිතරෝම සජ්‍යායනා කරනවා. නමුත් මේ දේශනාව බුදුරජාණන් වහන්සේ, ලෝකේ යම්තාක් මංගලකාරණ ඇද්ද ඒ සියලු මංගලකාරණ පිළිබඳ දේශනා කරනෝ. ඒ දේශනාල් පටන්ගන්නකොටම පින්වත් න තියෙනිකෝමද. අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියලා. පළවෙනි කාරණී තමයි බාලයා මගහරිින් දෝන කියනෝ. අසත්පුරුෂයා මගහරින් දෝන කියනෝ. අසත්පුරුෂයා මගහරිින් නැතුව, ිතා ංච සේවන පන්්ඩිතෝ සේවනය කිරීමක් ලෝකයේ දකිඩ ලැවේ නෑැ පිවත්න සමහරය අපට කියනවා කතා කරද්දි මම දන්නවා ජීවත්වෙන් ඕන විදිහ මම දන්නවා ඇසුරු කරන්න ඕන විදිහ අපි හොඳ නම් ලෝකේ මොනතරං අසත් පුරුෂය හිටියත් අපිට මොකද වගේ කියනවා නමුත් පින්වත්නී අපි දන්නෙම නැතුව පිරිහිලා යනෝ සමහරවිට ඔබ පිරිහෙන විදි ඔබත් දන්නේ නෑ නිසා බදුරජාණන් වහන්සේ වදාරනවා අසත්පුරුෂ භූමිය මගහරින් දෝන කියනවා ඔකට ලස්සන දේශනාවක් තියෙනවා එක තැනක ආරාමිකට ගියාට පස්සේ පලවිනීන් බලන්න කියනවායි ආරාමිට ගිහින් මේ ආරාමි දානමාන ලැබෙනවද මේ ආරාමි පින්ඩපාති යන්න පුළුවන් පරිසරයක් තියෙනවාද ඉස්සල හොදට හෝදිස්සි කරලා බලන්න කියනවා භික්ෂුවකට දානමාන ලැබන්නෙත් නැත්තා. එකැන පින්ඩ පාති වඩින්ට පරිසයෙකුත් නෑමකද ධර්මයක් දියුණු කරගන්නවාන ඉස්සල්ලා ආහාරටිකක් සපේගන්න තිීන්ඩිපාඒ එක ප්‍රනීත මහාරයක් වෙන්ඩ ඕනෑ. ඒ මහා ඉස්තරම් රාජභෝජනය වගේ කක් න්න ඕනෑ නමුත් ජීවත්වීම පිණි සාහාරස්වල්පයක් කවශ්‍යයිනි. ඒ ආහාරටික සපේගන්න පුළුවන්ද කියලා බලන්න කියනවා. එකන ප්‍රත්්තිය පහසුකමට ආහාරටික ලැබෙනවාද මත්ැත් හාරික් කොයාගෙන පිඩු පිනිසවත් හැසිරෙන්ට පුළුවන් මට පිටාවක් තිනවද කියලා බලන්න්න කියනවා අපිහිතමු ඒකටත් වට පිටාවක් නෑ කියලා ආහාරපාන ලැබෙන්ට මිනිසුන් දෙඩත් නෑ කියලපිහිතුම් අ ඒ වගේ තැනක බුදුරජාණන් වහන්සේ වදාාරනවා ඊළඟට දෙබනි කාරණී විදියට බලන්න කියනවා ආහාරටික ලැබනත් සත්පුරුෂයෝ ඉන්නවාද කියලා පළවෙනි ක්ෂණය තමයි ආහාරටික ලබෙනවද බලනවා පිඩපාත වඩින්න පුළුවන් පරිසරේ තියෙනවද කියලා බලනවා ඒ පරිසරේ නැත්තං බුදුරජණන් වහන්ස වදාරනවා මහණෙන එතන භික්‍ෂුවකට සේවනය කරන්න සුදුසුනෑ කියනෝ. ඒ නිසා වහාම පාතර සිවුරු ටි අරගෙන පිටත්තල යන්න කියනෝ. භාග්‍යවතුනාහසේ දෙවනයට විමසනවා දෙවනියට දේශනා කරනවා පින්වත් මහණනි යම් ආශ්‍රමයකට හරි කුටියකට හරි ආරන්නේයකට හරි, සේනාසනයකට හරි ගියාට පස්ස ළඟට බලන්න කියනවා ධානටික ලැබෙනවද ලැබෙනවා. ඊළඟට බලන්න කියනවා. දානි ලැබනත්න් සත්පුරුෂයෝ ඉන්නවාද කියලා බලන්න කියනවා. මුල් සමහර වෙලාවට දානමානවල අඩුවක් නෑ පිණ්ඩපාතියන්නත් පුළුවන් පිණඩපාතියම දාානෙත් ලැබෙනවා නමුත් සත්පුරුෂයක් ඉන්නවාද කිය බලන්න කියනවා. ඒ සත්පුරුෂයෝ නැත්තන්. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා පින්වත් මහනිනි දානමාන කොච්චර ලැබුණත් වැඩන්න සත්පුරුෂයෙක් භජනයට සේවනයට නැත්තම් මහනිනි එතනත් ඉන්න එපා ඒ ආරාමයත් මඟ හරිද කියනවා. ඒ ආරාමියත් මගහැරලා වෙනත් තැනක් බලාගෙන යන්න කියනවා. ඊළගට බාග්‍යතු වහසේ බලන්න කියන ොහොදයි. ධනමානත් ලැබෙනවා සත්පුරුෂයෝත් ඉන්නවනම්. ධනමාන ලැබිලා සත්පුරුෂයෙක් නැත්තන්. එක ධනමානවල අඩුවක් නෑ හැබැයි සත්පුරුෂයෙක් නම් හොයාගන්න අමාරුනම් භාග්‍යවතුන් වහන්සේ මත කරනවා මහනිනි එතනත් ඉන්ඩිපා කියනවා. ඊළඟට බුදුරජණන් වහන්සේ විමසනවා පින්වත් මහනිනි යම් තැනකට ගියාට පස්සෙ සත්පුරුෂය ඉන්නවා දානමාන ලැබෙන්නේ. එකකනි සත්පුරුෂය හරියට ඉන්නවා ඌමනාවකුත් තියෙනවා මින් වහන්සලට දන් දෙෙන්න කියලා නමු දන්දීග්ඩ විදිියෙකුත් නෑ ධනිි ලැබෙන්න්නත් නැත්තම් බුදුරජාන්ස වදාරනවා මහනිනි එතනත් ඉන්න එපා හැබැ එතනින් යනවන කියලා යන්න කියනවා එතනින් යනවන කියලා යන්න කියනවා. දානමාන ලැබෙන්න්නෙත් නැතුව සත්පුරුෂයෝත් නැත්තං යම් ආරාමිකට හරි සේනාසනයකට හරිගියාම බුදුරජාන්සිකින පහුවිෙනද උදේෙන්ම පාත්‍ර සිවරු අර්ගෙන යන්න කියනවා එතනදි කියලා යන්න ඕනත් නෑ දගලිකවමත් පාඩුව අනුව යන්න වෙනත් තැනක් හොයාගෙන. යම් තැනකට ගියාම ධනමානත් ලැබෙනවා ධානමානවල ප්‍රත්තිී පහසකංවල ගැටලුවකුත්නෑ. සිත්සේ ධර්මී පුහුණු කරගණ්ඩ විදියට තමන්ට ආහාරපාන ස්වල්පයක් ලැබෙනවා. ඒත් එක්කම සත්පුරුෂයෝ තඩුවත් නෑ හරි සත්පුරුෂයෝ හරියටින්වා ධර්මී හොයෙනවා සංසාරදුක නිමා කරගන්න පනිිවිඩිය ගැනහන්න කැමැති ඒවගේම ඔවුන් තුළ පුදුමාකාර උනන්දුුවක්තියනවා ධර්මය පිළිබඳ බුදුරජාන් වන්සේ වදාාරනව මහණෙන. එතනින් අපේ වචනවලින්ම කිවොත් එලෙව්වත් යන් දෙපා කියනවා. අසත් පුරුෂයෙක් එහෙම ඉඳලා ඇටැම්වෙෙලාවක ඒ ස්වාමින්න් වහන්සේ පිටමන් කරන විදිට කූට සැලසුමක්හදලා යවන්න පුළුවන්න්නේ. බුදුරජාන් වහන්සේ වදාාරනවා පින්වත් මහනිනි පාත්‍රසිවුරු සහිතව විහාරයේ අභිමක කරත්, ැවතත් එතනට යන්න කියනවා ඒ සත්තුරුෂයාගේ වාසයත් වගේම ප්‍රත්තිය පහසුකංවල ලැබීමත් නිවන පූරණය කරගන්න ශ්‍රාවකයකුට විශාල අනු ග්‍රහයක් කියනවා.ඒ වගේ භූමියයක් අතහරිින් ලපා කියනවා නිවන කරාම පැමිණෙන්න්නේ භූමි උපකාරයක් කියය නවා. දැ මේ කාරණාවලින් අපට එක වැදගත් දෙයක් පේනවා. බුදුරජාණන් වහන්සේ එක්තරා අයුරකින් අපට පෙන්වා ආත්මාර්තය තුළ නිවන සාක්ෂාත් කරගන්න පරිසරයක් තියනෙනවද කියලා බලන්න කියනවා එවැනි පරිසරයක් නැත්තං කොයි තරන් ආහාරපාන ලැබනත් එතන වාසය කරන්න එපා කියනවාමීවිදියට බලනකොට පින්වත්න අද වෙනකොට අපි ගොඩා කසරණ වෙන තැනක් තමයි අප ජීවිතය ආශ්‍රභ වැඩෙන තැනක් තමයි අපට සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කවුද කිය හොයාගන්න බැරිවිදියට අපේ කටයුතු වෙනස් වෙලා තියෙනවා එක සමාජයේ වික්ෂිප්්‍ර භාාවයක්තය එකට බලපාලතිනො හේතු තමයි අසත්පුරුෂයා ඉන්නවා සත්පුරුෂයා වගේ සත්පුරුෂයා ඉන්වා අසත්පුරුෂය වගේ. එතකොට මිනිස්සු සත්පුරුෂයා කියල අසත්පුරුෂයට රැවටෙන් නැද්ද. අසත්පුරුෂයට රැවටෙනවා. අසත්පුරුෂයා කියල සත්පුරුෂයට ලැවටෙනෝ. එනිසාද මිනිසු ගොඩාක්දනනි කමාරු වැටෙන තැනක් තමයි. ධර්මයයි අධර්මයයි සත්පුරුෂයයි අසත්පුරුෂයයි හොයාගන්න බැරිවිදිී අනතුරකට මිනිසු ඇටලතියනෝ. භාගතුඋහස්සේබි පරිවජ්්‍යනා පහා තබ්බන් කියන තැනින් අදහස් කළා උහන්සේ දේශනා කළ තමන්ගේ කායික ප්‍රවේසමත් මානසික ප්‍රවේශමත් පිණිස, පරිවර්ජනය කළ යුතු තැන් පරිවර්ජය කළයුතු ස්ථාන පිළිබඳ ඒනනි අර කායික ප්‍රවේසම පිණිසනි භාගතු වහන්සි වදාලේ නපුරු ඇතුන් ඉන්න තැන තනි අලිය ඉන්න තැනට යන්නේෙ නෑ. එවගේම කැලෑවේ ඉන්නවා තනිවෙච්ච ගොන් බොහෝම ප්‍රචන්්ඩයි. ඒ ගොන්නු ඉන්න තැන්වලින් එතනින් යන්න නෑ හේතුව තමයි එතනනිහිින් ඒ ගොුණෙගෙන් අමාරුව ටෙන්න්න පුළුවන් එතනදී මම සිල්රකිනවා මම භාවනා කරනවා මටනංකරදරයක් වෙන්න කිය හිතුවට ඒක හරියන්නේෑ. දුරජාන්සවාදාාරනවා ඒ සීලාදී ගුණධර්ම තමන්ට තියෙයි නමුත් චන්ඩ හස්තිීන්ඉන්න තැන චන්ඩ ගොන්නු ඉන්න තැන චන්්ඩ අස්වයන්න ඉන්න තැන එතින් යන්ඩ එපා කියලා කියනවා. නපුරු බල්ලන් ඉන්න තැංවලින් යන්්ඩපා කිය නො මසිල් රැකිෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ජරාජීරණ වෙච්ච තැංවල භික්‍ෂුවක්වාසේ නොකළ යුතුයි කියනවා ජාජීරණ වෙච්ච තැං යනුවීෙන් හඳුරුණාන්න්‍ය පින්වත්න්නේ බාහිර පරිසරේ තින් අපිරිසුදු භාවවිම නිමි. බාහිර පරිසරයේ අපිරිසුදු වෙලා නං ඒ පිරිසුදු කරගන්න පුලුවන්නේ. බාහිර පරිසරය ජරාජීරණ වෙලා නං ඒක දවසද දෙකක් යැනකොට ඒ භික්ෂුවට ඒ පිරිසුදු කරගන්න පුළුවන්. නමුත් මෙතනදී පින්වත්නි අදහස් කරන්නේ පරිවර්ජනය කළ යුතු ජරාජීරණ විච්ච තැන්විදියට මගහරින්න ඕන රාජීරණන ච්ච තැන්විදියට තමන්ගේ ජීවිතය කෙලෙස්වලින් ජරාවෙනව නම්. එය කොයි තරන් වැදගත් කෙනෙක් වුනත් ඒවගේ තැනක වාසය කරන්න එපා කියන. ඒගේ තැන මගහරින්න කියනවා. මොකද ඒවගේ තැනක ආශ්‍රව වැඩෙන් විශාල උදව්වක් කම්ඹුවෙනවා කියනවා. පාපමිත්‍රයා නුවනින් මගහරිනවා කියන්න ඔනෝකටයි. සමහර උදවියගේ චර්යාාවල අපට පේන්න තියෙනවා. තමන්ගේ ගුණධර්ම, තමන් යම් ගුණධර්මයක් දෙවුණු කරනවනං ඒ ගුණධර්මය දෙවුණු කිරීම ඇතැම් පුද්ගලයන් හවාදක් වන්නේ තවත් කෙනෙක්ව පෙලාදාහන්ඩයි. උදාහරණයක් විදි නිර්මාන්ස වෙලා ඉන්නවා කියල හිතන්න. නිර්මාන්ස වෙලා ඉන්න කෙනෙක් සමහරවිට මස්කාන කෙනෙක් දකින්නේ සතෙක් දකිනොවා වගේ. එතොට පිළිවෙත් රකින්නේ තමන්ගේ ෙස්සලින් නිදහස්සවීම පිණිසනිමේ එයාගේ පිළිවෙත අනුන්ව රිද්දන්්ඩයි පාවිච්චි කරන්නේ. තමන්ගේ පිළිවෙත තුළ සුරක්ෂිත වෙන ශ්‍රාවකයකන් අනුනු රිද්දන්ඩ පිළිවෙත් පුරන්නනෑ පින්වත්න්නේ. එයා පිළිවෙත් පුරන්නේ සංසාර දුක සංසාරික ජාලයෙන් ගැලවී යන්නටයි. අන්න ඒවිදියට සමහර ැංවල පාපමිත්‍රු ඉන්නවා පිළිවෙත් පුරනවාගේ පෙන් නවත් තමත් පිරිසක් හෙලා දකින අදහසින්. යම් තැනකට ගියාට පසේ අපේ කාම විතර්ක ඇවිස්සීගෙන එනවනම්. එක කාම ලෝකයේ ගණු දෙෙනුවම සැපයි සනීපයි කියල වරණනා කරන තැනක් නම්. හොඳමදේ තමයි ඒවගේ තැන් පරිවර්ජනය කරන එක. බුදුරජාණන් වහන්සේ වදාරන අපින්වත්නී තමන්ගේ ජීවිතය තුළ මගහරිින් ඟ නොහරිින් ඕන තැන් බොහෝම පරිස්සමින් තීරණය කරගන්න කියලා මගහරිින් ඕන පුද්ගලයොත් මගහරිින් ඕන ස්ථානත් ඒ වගේම මඟ නොහරිින් ඕන පුදගලයොත් මඟ නොහරින් ඕන ස්ථානත් ඉතාම ප්‍රවේශමින් තෝරගන්න ශ්‍රාවකයකුගේ හිතේ තමයි ආශ්‍රව දුරුුවෙනවා කියලා භාගයවතුන් වහන්සි වඩාලේ මංොකට එක සිද්ධියක් කියන්න සැවැත්නුවර බුදුරජාණන් වහන්සේගේ දේශනාවට පැහැදිච්ච විවාවෙච්ච මනුස්සෙක් ධර්මමාර්ගයට ආවා. ධර්මමාර්ගයට එනකොට විවාහවෙලා හිට බිරිඳගින් කැමැත් අරගෙන බිරිඳ කැමැතිවුුණෙත් නෑ පස්සෙ කොහොමරි පැවිදි ජීවිතයට ආවා. පැවිදි ජීවිතයට ආවට පස්සේ ඒ පැවිද් දෙෙක් විදියට ගත කරන ජත ඉවසාගන්න ඒ භික්ෂුවට හැගියාවත්ති බෙනෑ. සමාට ගෙදරින් දල හොට ලාල බිලාපු කෙනෙක් වන්නද. නමුත් දැන් අපේ ශාසනික ප්‍රතිපදාවේ තියනවා ආවට ගියාටහි මආහර පානගන්න බෑ ඒ වගේ සමහරවිට තමන් බලාපොරොත්තු වන දේම පින්ඩ පාතියනට ලැබෙන ත්නෑ. මේ ස්වාමීන් වහන්සේ පි්ඩපාති යනකොට හැමදාමත් පාතරයට ගුරෝසු දේවල් ලැබෙන්න පටන් ගත්තා. ප්‍රනීත දේවල්ම ලැබුණනිිනෑ නතදවල් ලැබුණ නන් හෙම එක දවස දෙගත්තමයි ලැබුණි. උහස වැඩිහිටිය ප්‍රදේයක් පින්නට පාති වැඩිය ප්‍රදේයක් බොහ මහිංසක මනිස්සු ඉන් ප්‍රදේශයක්ද දන්න නෑනේ තුරීමිට සූයාපිහා ගත්ත දෙයක් ම ස්වාමින්හන්සගේ පාතරයටත් ලැබෙන්නේ.මස්වාමිනාාන්සයට මේ කච්චර ඇල්ලුව නෑ මවා බැලවා මංමි පැවිදි වෙලා ගොරෝසු කෑමවලද නොමිකමොකක්ද මේ ජීවිතය කියලා හැමදාවත් දානි පාතරය තරගන මීහාමුදුරුව පුරුදනාා හමන්ගේ ගෙදරටයන් පින්ඩ පාතත් කරගන එහම ගෙදර පැත්තට යනවා තු ගෙදර පැත්තට යනොට ගෙදර නෝන වඩින්ට හාදුුරණේ කියලා එනෝන ගෙදර කෑමටික හදාගන්නවා හදන කෑමවලින් කොටසක් දෙනවා යිට පස්සේ ගෙදර නෝනත් එකක ප්‍රැත්තිකින් වාඩිවෙලකාන මේ හාදුරොත් වලඳල ටිගවේලාවක්ගින් එමීට ආරමිටයනවා මේ විදියට මේ ජීවිත පුරුද්ධක්කර ගත්ත. දැම්ඹලනේ භික්ෂුවගේ ජීවිතය ආවේ බුදුරජාණන් වහන්සේට පැහැදීබන්. හැබැයි ධර්මමාර්ගේ භික්ෂුවක් විදියට අනුගමනය කරද්දී බුරුකරගත යුතු තැන්ගැනේ භික්ෂුවට සංවේදිී න්නෑ. දුරකරගන්න ඕන දෙවල් ගනේ භික්‍ෂුවට දැනු නෑ. එටසයි භික්ෂුව නැවතත්න් ගිහිකාලේ බිරිදත් එෙක්ක තවත්කමක් ගොඩ නගාගෙන හැමදාමත් ධානිිපාත්තරය තරගෙන ඒ ගෙදරටම යන්න පටන් ගත්ත. එ මේස්වාමිනස් දානනිිටික අරගෙන ගෙදරට යනවා ගෙදන නෝනත් කෑමබීම ටිකක් කදාගෙන බලාගෙන ඉවා. ගුරෝසු ආහාර ලැබෙනුකොට මේ ස්වාමිනසේ ධානිටිකත් අරගෙන හිමීට ගෙදරට ගිහිහ දානික වලගල එනවා. දවසක් උණහන්සේ පිණ්ඩපාති වැඩම කලා එදත් ගොරෝසු හාරටිකක් කම්ඹෝුණ එවෙ කල්පනනා කලා හොමදේතම අප ගෙවල් පැත්තෙද ගිහින් ගෙදර නොවන හදන කෑමටික්ු පාතරයට බෙදාගන එකින් වාලඳලා ආරාමිටි එන එක කියලා මේ හාමුදුරෝ ප්‍රධාන දොරළඟට ආවා. තු ප්‍රධාන දොරළඟට ඇවිල්ලා ඉන්නකොට මේ ගෙදර හිටියදා අනුස්සේ එකවනුසකිවා අන්න හාන්දුරකිනිෙක් ඇවිල්ලනවා පාතරෙකුත් අරගන පිඳ පාත වැඩල වගේ. ගෙදර නොන මනහරි කෑමක් කදහත් ඉඳල තියෙන ඒය කියලති නවා මේ අනේ මොකුත් නෑ කියන්න කියල ති නවා. ති මේ මනුසය ගිහින් කියනවා ස්වාමින්න් වහන්ස අදනම් මොකක්වත් නෑ ඔබ වහන්සි වෙන පැත්තත් බලාගත් තනම් හොඳයි කියලා අර මනුස්සයගිහින් කිව්වහම ඒත් මේ හාමුදුරු යන පාටත් නෑ හිටගෙන ඉන්නවා. එතව අර කාන්තාවලඟට ගිහින් අරස්වාමිාන්සේට ඔයි කතාව කියපු පුද්ගලයා කියනවා. මන කිව පැත් බලාගන්න කියලා මුකුත් නෑ කියලා. හැබැයි යනපාටක් නම් පේන්ඩ නෑ. මොනහරි බලාපොරොත්තු වෙනවා වගේ මේ ගෙදරීින් කියලා මෙමනුස් සැකිව්ව හම ආහිනන් ගෙට වඩින්ටි කියන්න කියලා කිව්වා. ඉති ගෙදර ඇතුලට වැඩිය මේ හාමුදුරුව. වැඩි හාම් බැලුව මේ අප හාමුදුරුවෝණය කියලා. එති ඉක්මට කෑමවීමටිකත් හැදවා. හදලා මේ හාමුදුරුවන්ගේ පාත්‍රයට පූජා කලා. ජා කරල මේ කාන්තාව කියනවා හාමුදුරුවන මටනම් මේ වැඩේ කරන්න බැහැමදාම ඔබ වහන්සේ මේ සැවැත්නුවරම භික්‍ෂුවක් විදියට ගත කරලා පිරිනිවම් පායි මට යන කල දසාමකදද ඔබහන්සේ මේ විදියට පැවිදි ජීවිතය ගෙවනවා ආරාණ්‍යයට වෙලා මම ගෙදරට වෙළ මේ තනයෙන් ඉන්න අමගේ වැඩක් බලාගෙන ඊටවස් දවලනකොට ඔබහන්ස පාතර තරගෙන මේ පැත්තරත්ේෙන ම දදාන ික් දල හන්සිට පුළුවන් විදිරදින දෙැග බහන්සේදී දිදල පිරිිුව පායි. හැබැයි මටත් යන කළ දසාක් තිී නිපේ මම්මකොද කරන්න. මම විනාතක් බලාගන්නවා ඔබ වහන්සේ අය මේ පැත්ති වඩින් නිපා කියන කොට පින්වත් නි මේ හාන්දුරුව අඩලතිීන. මේ හාම්දුරු අඩලතිීනෝ. අඩලා කියල තියෙනවා කලබලවෙන්නඩපා මම එන්නන්නන් කියලා. තැබබලන්න කැමැත්තෙම ධර්මමාර්ගය හුරු කරන්න ගියපු කෙනා. ධර්මමාර්ගය තුළ මගහරිය යුතු තැන් මගහරී යුතු ස්ථාන ගැන දන්නේ නැතිවුණාට පස්සේ නැවතත් කෙලෙස් පැත්තටම කැරකි කැරකි ඒ ධර්මය පුහුණු කරන කෙන එන විදිය බලන්න. මම එන්නම් කිව්වා යන්න පාකිව මම නැවත ගෙදරටෙනව කිවෝ. මේ හාමුදුරුව අන්ඩ අඩාගිහින් පාත්‍රසි හුරු අරගන ගුරුස්වාමීන් වහන්ේ හම්බවෙන්න්න ගිය ගුරුස්වාමිනාන්සේ හම්බවෙන්න ගිහින් ගුරුවරය ළඟදී මේ හාමුදුරුවු වැඳල කියනවා ස්වාමීනි මටනම්මී මහනකම හරියන්න මටනම්මි පැවිදිජීවිත හරියන්නේ මමි සිවුර අත්තරල යන්න කියල බහන්සමි පාත්‍රේදීල න්ඩාවකිවා ඇහ ඇයි කියලා අනේ අපේ ගෙදර නෝනට තනෙන් ඉන්න බෑ කියනවා ඒ නිසා මාව බලාපොරොත්තුවයෙනවා මම අන්න ඕන කිව්වා දැමි ගුරු ස්වාමිනාන්ංසිකව හනම් ෝක බදුරජාන්සට මතාක් කරම කිවා. බුදුරජාණන් වහන්ස ළඟට ගිහින්. අපි ඔය කාරණය කියම කිවවා අපෝ බෑ මටනංගහි පැත්තියන්න බෑකිවා. දැම කවුද බුදුරජාණනාන්ස වෙන පැවිදිවෙච්ච කෙනෙක්. බුදුරජාණන් වහන්සේවෙච්චි වෙනුවෙන් පැවිදි වෙච්චි කෙනෙක් කියනවා අප මටනම් බෑ බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්ද යන්න කියනවා. අන්න බලන්න පින්වත්නී. මඟ නොහරින්ඩ ඕනදේ ොයාගන්න බෑ සමහරදේවල් මගහරින්න් ඕන තැන් මගහරින් නැතුවඉන්නකොට මග මගහරිින් ඕනදේ මුල්රගෙන නැවත නැවත ඒ තැන්වලටේ පුදගලයුම ඇසුරටගයාට පස්සේ මඟ නොහැරිය යුතුදේ මොකද මගහැරිය යුතුදේ මොකක්ද්ද කියලා හොයාගන්් බැරිවිදිී උබතෝකෝටික ගැටලුවට මහුණ දෙනවා. ුදුරජාණන් වහන්ස වෙනුවෙන් පැවිදි වුණි දැන් කියනවා? මට නම්බෑ බදුජාණන් වහන්සේ ළඟට යන්න බවහන්සේ කැමතින යන්න බම නම් මම සිවරත් අරනවා කියල කිව්වා. මේ සාමීන් වහන්සල් අනුකම්පාවෙන් ඇදගෙන ගියා විහාරියට ඇදගෙන ගියන් බුදුරජාණන් සීමසවා මහණෙන මොකද මේ භික්‍ෂුවක් ඇදගෙනන්නේ. මොකද මෙතන වෙච්ච ප්‍රශ්ි කෙ ලැහවවා එතුකට ගෙනන වාමීිනිි බින්න මේ භික්ෂුව ඔබවහන්සේ වෙනුවෙන් බඹසර පුරන්් ආාපු කෙනෙක් ඔබ වහන්සේ වෙනුවෙන් ඔබහන්සික ධර්මී වෙනුවන් ගුණ ධර්මයක් දියුණු කරන්න ඇවිල ින් දැන් පැවිද් කරගන යන්න බෑකනව ස්වාමීණි ඒ වෙලාවි මේ බුදුරජන් වන්සේ වදාරනවා පින්වත් මහන ඒ කාලෙත් ඔය ගෙදර නෝන නිසාම ඔය ගෙදර කාන්තාව නිසාම කීප වතාවක් ඔබ ඔය විදිට මමාරු ටුනකිනේ සංසාර පුද්ධ තමයි ඔයෙන් කනවා අපි සංසාරික පුද්ගලයෝ අපේ වාසනාවකට බුදුරජාණන් වහන්සේගේ ධර්මී අපේ කන වැටෙනවා. ඒක අපි මුහුණ දෙන ඉතාම සුන්දර අවස්ථාවක්. අපි මුහුණ දෙන සුන්දර අධදැකීමක් යක්. ත්‍ර මේ අධදැකීම පුහුණු කරන්න ආපු අපේ ජීවිතයේ නැවත නැවත සංසාරික පුරුදු නිසාහරි කෙළෙ සැවිස්සිලා එන්න පුළුව. ඒ නිසයි පින්වත්නී භාග්‍යවතුන් වහන්සම මේ, සබ්භාසව සූත්‍රයේදිී මතක් කරන්නේ කතමේච භික්කවේ ආසවා පරිවජ්්‍යනාපහා තබ්බ මොනවාද පින්වත් මහනිනි පරිවර්ජනින් දුරලීමින් දුරුකිරීමෙන් ප්‍රහාණය කරන්නන ආශ්‍රව මෙන මේ පරියාය ඇතුළේ තියෙන කාරණයක් අපි මේ විස්තර කරගන්නේ. දුරුකලයුතු තැන් දුරු කලයුතු ස්ථාන දුරු කළයුතු පුද්ගලයෝ තමන්ට හොයාගන්න බැරිවුණුත් දන්නෙම නැතුව ආස්ත්‍රව වැඩිලා බරපතල විදියටයා පිරිහිලා නැවතත් සංසාරික ජාලයට සමවදින ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන්. එනිසා ධර්මමාර්ගයක් පුහුණු කරන කෙනෙක් දුර කල යුතු තැන් දුරකළ යුතු ස්ථාන දුර කළයුතු පුද්ගල දැනගන්න ඕන. ද මේ සිද්ධියම දීර්ග විස්තරැක්කයක ඉති ඒ අපේ දේශනාවට ඉතාම වැදගත් කාරණයක් ඒී කාරණීතියෙනවා අතීතයේ මි මුවරංචුවක හිටියලු වනාන්තරය කොටසත් ග්‍රමී කිටුව කොටසක් ගම ඉන්න ුව දන්නවාලු කැලේ ඉන්න මුවන්ට වඩා ගමී හැසිරෙන්න්න ඕන විදිහ. වැද්දෝ එන්නේ කොයි වෙලාවටද වැද්දෝ එනකොට මුවවෙන්න ඕන කොය විදියටද. ඊට පස්සේ ගමී මුවන්ට ඉවතියනොලු. තිමි කැලේ මුුව දවසත් කැලේ කන්න නැතුව ආහාරපාන නැතුූ හිෙමීට වතුර බොන්නත් නැතුව ගම පැත්තට සේදුනාලු. මේ මුවරංචූ ගම පැත්තට සේදුනාට පස්සේ මේ ගමී හිටියලු බෝහම හිත්ගන්නාසුළු මුව දෙනක්. මේ මුව දෙනට එක මුවකි හිත ගියා කියන. වතුරෙහෙම බීල කෑම කාලලා මේ මුවරචුවට හුරු කැලේනිී කැලේට යන්ඩ හදනකොට අර මවා හිතුවලු හොඳම දේතමයි මම මෙහි අතර වෙනේ කියලා. මේ මුවරංචුවත්තෙ එක ඉන්නක කියල. ඉරවත්සර මුව දෙනත් එක්ක ඇඟඇලුම් කම්පාගන මේ මවා හිටියලු. ටික කාලයක් යනකොට ද මේ මුව දෙන දන්නවා වැද්දෝ එන තැන් වැද්දෝ එෙන ස්ථාන ද්ද එනවෙලාබ වැද්දෝ එනකොට දැනෙන ඉව මේ සියල්ලබ මේ මුව දෙනට තියෙනවා. නමුත් මේ කැලෙඉන්න මවාටම කිසි දෙයක් සංවේදී නෑ. මේ මුව දෙන පිටිපස්සින් යනකොට වැද්දා මුණගැහෙනකොට මේ මුව දෙන දන්නවා මවාවෙෙන්ඩෝන විදිිය. නමුත් මේ මහට වැඩියේ ඒ ගැන වගේ වගක් නෑ අන්තිමටම මවාගෙන් පහරකාලා ජීවිතේ නැති වුනාා කියනවා. ඔන්න ඔඒ සාංසාරික පුරුදු, ජීවිතයේදත් බලපානවා ඒ බලපෑම තමයි ඔය ඒක සෙවනැල්ලත් තමයි ඔබෝය අත්තිදින්නේ කියලා බදුර ජනන්ස වදාලාම ඒ භික්ෂුව තුළ යම් ආයතින් සංවරයක් ඇතිවෙලා තියෙනවා. මෙි මේ විදියට මගහරිින් ඕන තැන් අපිට සංවේදිී නොවනොත් පින්වත්නී අපේ ජීවිතයේ මගහරින්න ඕන තැන් ධන්න නැතිකම නිසාම තමන්ගේ ගුණධර්මුවල්ට අනුග්‍රහයක් වෙන තැන් පවා මගහැරිලයනවා. ද මේ භික්ෂුවට ඒක යුුණේ බදුරජාණන්හන්සේ පවා ප්‍රතික්ෂීප කරන තැනට හිත හැදනා මගහරිින් ෝඕන තැ ගැන හරියට දන්න ඇතිකමනිසා ඒවගේ භික්ෂුවක් වුණත් බරපසලවිදියට අමාරුව ඇයටන්න පුළුවන් ඒනිසා භාග්‍යතුන් වහන්සේ අපට වදාරනවා මගහැරිය යුතු තැන් ගැන සංවේදී වෙන්න කියලා කාම ලෝකයටට මහුව එෙන තැන්නං ඔබට මුණගැහෙන්නේ ඒවගේ තැන් මගහරිින්ද මේ ලෝකයේ බවේ සැරිසරණමින්, බවේම වරණනා කරන තැන්නම් මුණගැහෙන්නේ දරමයක් දියුණු කරන කෙනට ඒවගේ තැනක් ගැලපෙන් නෑ. එනිසා ඒවගේ තැන් පින්වත්න්නේ මගහරින්ඩ. ඒවා දුරුකරලදාන්ඩ. දුරින්ම දුරුකරලදාන්න තමා තුළ දක්සතාවයක් හදාගන්ඩ. ගැඹුරින් බලනකොට පින්වත්න්නේ ශ්‍රාවකයා තුළ, පරිවර්ජනය කළ යුතු ධර්ම බොහෝමයක් අපට හොයාගන්න පුළුවන් නිවන ඉලක්ක කරන ශ්‍රාවකයා තුළ ඒ ශ්‍රාවකයා තුළ උපයධර්මයන් සම්පෝරණයෙන්ම පරිවර්ජනය කළ යුතුයි උපය කියලා අපි හඳුන්වන්නේ මේ ලෝකයේ තියෙනව අප පිවත්නී තන්හාමාන දිට්ටිවලට පොදුවෙච්ච කාරණ උපේ කියන්නේ තන්හාමාන දිට්ටිවලටෙන පොදු වචන සාමාන්‍ය ශ්‍රාවකයාගේ ජීවිතය ගතවෙන්නේ රූපය උපය කොට උපය සූත්‍රයේ කියල සූත්‍ර දේශනාවකුත් භාග්‍යවතු වහන්සිකි දේශනාවේ තියෙනවා ඒ උපය සූත්‍රයේදි භාග්‍යතුනාන්සේ දේශනා කරනවා සාමාන්‍ය ශ්‍රාවකයාගේ සංසාරික ක්‍රියාවලිය ගැටගැහෙන්නේ උපය ධරමයන් මුල් කරගන කියලා. උපය ධරමයන් හේතු කරගෙන කියනවා. සංසාරික ක්‍රියාවලිය ඇතිවෙන්නේ පින්වත්නී රූපය උපය කොට වේදනාව උපයොට. සංඥාව උපයකොට. සංස්කාරය උපයකොට. විඤ්ඥාණී උපයකොට තමයි සාමාන්‍ය ලෝකයේ චර්වයාව සංසාරික ගමන හැදෙන්නේ. උපයධර්මයන් සම්පූර්ණයෙන්ම පරිවර්ජනය කළ යුතුයි. භාගතුන් වහන්සේ මතක් කරනවා පින්වත් මහනිනි මේ රූපය උපයකොට පවතින ක්‍රියාවලිය රූපය අරමුණු කරගන, රූපූපයම් භික්කවේ, විඤ්ඥාණන් තිට්ටමානන් තිට්ටෙය, රූපා රම්මනන්, රූපප පතිට්ටන්, නංදූප සේවනං උුද්ධින්ං විරුල්හිං වේපුල්ලන් ආපජ්ජෙය. වේදු නූපයන් කියල ඔය විදිහටම කියනවා. මේ එක අදහස තමයි පින්වත්න්නේ තන්හාමාන දිට්ටිවසිං රූපය කරා පැමිණෙන කරම විஞ්ඥානය. එක කුසල් අකුසල් සිත, පවතින්නේ පින්වත්ි රූපය ආරමුණු කරගන රූපය ආධාරය කරගන තන්හාාවෙන් ආසේවනි ලැබි ලැබී තමයි ඒ කර්මවි්ඥානය වැඩීමක් දියුණුවීමක් මහත්ගතවීමක් ඇති වෙන්නේ. තුර මෙන්න මේ විදියට උපයධර්මයන් සම්පූර්ණයෙන්ම පරිවර්ජනය කරන හිතක් හදාගන්න ලෝන. ඊළඟට තමයි පින්වත් උපාධානයන් පරිවාජනය ළයුතුයි උපා දාන කියලකැන චන්දරාගේ ඇතිකරගන්නු අපේහිත තුළ. මොනුව පිළිබඳවෝද චන්දරාගේ ඇතිකරගන්නේ මේ ලෝකයේ සියලු දේවල් පිළිබඳ අපි තුළ පවතිනව චන්දරාගයක්. චන්දරාගයක් ඇතිවෙච්ච නිසා තමයි හැම වෙලාවකම ලෝකයට පිවිසෙමින් ලෝකයට නැවත නැවත ගවේශණය කරමින් ලෝකෙල් ලොහු බඳින්නේ. උපයධර්මයන් කෙරෙහිත් උපා දානධර්මයන් කෙරෙහිත්න් අපි තුළ පරිවර්ජනයක් ඇතිවිය යුතුයි. මොකද මේ උපාධාන ධර්මයන් නිසා ඉපදෙමින් මැරමින් ආපු ගමනී සංසාරය විවිධ තැන්වල්ට අපේ ජීවිතය ගොඩනගෙන මට්ටම සකස් කරලදුන්නේ උපාධානයන් නිසා. උපාධානයන් නිසා මේ සංසාරික චක්‍රේ ගැටගැහෙනවා ීලො අපි දන්නේ නෑ. එනිසා භාජ්‍යවතු වහන්ේගේ දේශනාවෙන් බලනකොට අපට තේරෙනවා. පරිවර්ජනය කරන ශ්‍රාවකයෙක් උපාධාන දරමියන්ද පරිවර්ජනය කරන්න ඕන. කාමෝ පාදාන දිිට්ටි උපාදාන සීලබ්බත උපාදාාන අත්තවාද උපාදාාන වසයෙන් මේ උපාධන ධර්මියන් කෙරෙහි අපි තුළ පවතින චන්දරාගේ කැමැත්ත දුරුකරගන්න ඕන දුරිම්ම දුරු කරගන්න ඕන. සම්පූරණයෙන්ම පරිවර්ජනය කරන්න ඕන. එතකොට තමයි යාගේ සියල්ලු ආශත්‍රව ධර්මයන් ප්‍රහණය වෙන්නේ ඊළඟට භාගතු වහන්සේ වදාලා මේ අභිනිවේස මෙනමී අභිනිවේස කියන ධර්මයන් කෙරෙහිත් අපි තුළ අපේ ජීවිතය තුළ අපේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළ නිවන් මගේ ඉලක්ක ගතව ධර්මයක් හොයෙනවනම් ධර්මයක් විමසන වනන් ගවේශනය කරනවනන් ඒශ්‍රාවකයා තුළ අභිනිවේස ධර්මයන් කෙරෙහිත් පරිවර්ජනයක් හදාගන්න ඕන පරිවජ්‍යනා පහාත අබ්බං කියන සූත්‍රයේ ගැඹුරට බලනකොට පරිවර්ජනය කළ යුතු නිවන් නිලක්ක කරගන්න ශ්‍රාවකයෙක් පරිවර්ජනය කළ යුතු බොහෝ කාරණ තියනවා. ඩේ පරිවර්ජනය තුළම ආශ්‍රව දුරවෙලා සංසිදිිලා සුවපත්භාාවයටඒ පුද්ගිලයට පත්වෙන්න පුළුවන්. අභිනිවේ මනුවද මේ අභිනිවේශ කියල කියන්නේ අභිනිවේශ කියල කියන්නේ මේ හිතේ තියනවා අපිවත් දැඩීව සිතින් අල්ලගන්න ගතියක් දැඩිව හිතින් අල්ලගනඉන්න එක නිසාම සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට කෙලෙස් මිශ්‍රවෙච්ච ප්‍රීතියක් වුණක් ජනිත වෙන්නත් පුළුව. අභිනිවේශ කියල කියන්න මේ හිතින් ගිල්ලගෙන බැසගෙන ඉන්නවා. ආත්මීය වසිෙන් ආලයක් ලෙංගතුකමක් ප්‍රේමයක් ඇතිකරගෙන ඉන්නවා. එකට කියම අභිනිවේස කියලා. මෙන්න මේ අභිනිවේශ ධර්මයන් කෙරෙහි පරිවර්ජනයක් ශ්‍රාවකයා තුළ තිවෙෙන් ෝන ොද ඒ පරිවර්ජනය නිසාේ පුද්ගලයයි කාන්තවස නිවන කර පැමිණෙනවා. ඔකට ධර්මී තියෙනවා සුනඥතානු පස්සා නම් භාාවෙන්තෝ අත්තාබි නිවේ සම් පජහතය කියලා. මේ ලෝකයේ සියල්ල ශූන්්‍ය වසේ දකිනොකොට තමයි එයාගේ ජීවිතයේ සංසිංදිිල යන්නේ පංචස්කන්ද දුක. මෙ සියලු දුක දැඩිවහිතින් අල්ලගත්ත ගතිය සංසින්දිිල යන්නේ මේ ලෝකේ ූ්‍ය වසයෙන් දකිනුකොට. ඒ ශූන්‍ය වසයෙන් දකින ශ්‍රාවකයා තුළ දැඩිවහිතින් අල්ලගන්න දේවල් කෙරෙහි දුරුකිරීමක් දුරින්ම දුරු කරල දැමීමක් අත් දකිඩ ලැබෙනවා. ඒ නිසා පින්වත්න මේ ජීවිතය හොඳයට නුවනින් විමස විම සහ බලන ශ්‍රාවකයෙක් තුළ තමයි මේ සබ්භාසව සූත්‍රයේ පැහැදිලි කරා වගේ පරිවජ්්‍යනා පහා තබ්බං දුරලීමෙන් නැති කළ යුතු ආශ්‍රව දුරින්ම දුරු වෙලා යන්නේ විදි විමසීමක් තියෙන කෙනෙකුට. මේවිදිී ගැඹුරු විමසීමක් තියන ශ්‍රාවකයෙක් තුළ තමයි දුරින්ම දුරු කරලා දාන්න ඕන මේකෙ මනොවත් රතියක් හදාගන්න දෙයක් නෑ. මේ ලෝකේ බවේ රැදිලයින්ඩ කිසිම හේතුවක් නෑ. අපි තුළ බවය රැදිලයින් තියෙනවන පිවත් කැත්තක් එකට න බව නෙැත්තිය කියලා. අපි තුළ ති නො බව නෙත්තිය. මෙන්න මේ භවනත්තිය නිසා භවේ රැඳිලහින්න අපි තුළ පවතින කැමැත්ත නිසා තමයි පින්වත්නී, මේ ලකෙ බොහෝදේවල් අපට දුකරගණඩ බැරි වෙලා තියෙන්නේ. පරිවජ්්‍යනා පහතක්බන් කියනකොට දුරුකිරීමේදී මේ අභිනිවේශ ධර්මයන් කෙරෙහි අපට ගැඹුරු හැඟීමක් අදහසක් අවබෝධයක් හදාගන්න පුළුවන් වුනොත්න්, ඒ පුද්ගලයාට තේරේවි මේ සියල්ල තුළ, අනභුරතියක් උපදවාගන්න අහැර ඊට වඩා වෙන මොනවා කරන්නද කියලා තමන්ටම තේරෙන්ට පටන් ගනීවි ඒ අවබෝධය හදාගන්න පහසු වෙන දෙයක් තමයි මේ දුරිින්ම දුරු කළ යුතු ආශ්‍රවයන් දුරුකිරීම පිණිස ගැඹුරු අවබෝධයක් හදාගන්න පුළුවන් පින්වත්නි මේ ලෝකෙ සියල්ල තුළ ආදීනවේ කල්පනා කරනකොට මේ ලෝකෙ ආදීනමයක් තියෙනවානි ආශවාදයකුත් තියෙනවා ආස්වාදය කාමයන් මුල්කරගෙන කෙලෙස් මුල්ලවෙච්ච කෙස් මිශ්‍රවෙච්ච් එකක් නිසා අපි ලෝකයේ හැමදාමත් කාමලෝකයට පිවිස ප කාමයන් නොස්සේ කාමයන් වින්දනය කිරීම තුළ ආස්වාදයක් හොයමින් ඉන්නවා. හැබැයි මේ ආස්වාධනීය ලෝකෙන් ආදීනව දැනගැනීම තුළ තමයි එයාට සියල්ල දුරු කරගන්න ඕන දුරින්ම දුරු කරල දාන්න ඕන. දුරිම්ම දුරුකිරීම තුළ තමයි හිත හදා ගැනීමක් හිතේ සුවපත්වීමක් තියෙනෙ කෙළ දකිනව නම් ඒ දකින ශ්‍රාවකයා තුළ මේලෝකෙ ආදීනව දකිින් ලෝඩ. මේලෝක තිනවා ආදීනවයන්. මේ හැම දෙේකම ආදීනවයක් තියන. දැන් රූප දකිනකොට ඒ දකින පුද්ගලට ආස්වාදයක් නැද්ද තියෙනවා. හැබැයි ඒ ආස්වාදය පින්වත්න, ඒ ආස්වාදය වෙනස්වෙලා යනවද ස්තිරයකක්ද. එක වෙනස්වෙෙලා යනවා. ඒ ආස්වාදය වෙනස්වෙන ස්වභාවයට අයිති දෙයක්. කොහොමද පින්නත් නීක වෙනස් වෙන්නේ එක වෙනස්වෙන්නේ රූපේ යම් ආස්වාදයක් ඔබට ගෙනත් දුන්නනම් ඒ එලිය තිනෙන රූපේ වෙනස් වෙනකොට ඒ ආස්වාදයට මොකද වෙන්නේ. ඒ ආස්වාදයක් හෙළවෙනවාද නැද්ද. ඒ ආස්වාදයේ හෙළවිලා යනවා. එනිසා රූපේ යම් ආස්වාදයක් ගෙනත් දුන්නන ඒ ආවාදයක් හෙළවිල යන නිසා මේ රූපේ තුළ තියෙනව අපින්වත්නී ආදීනවයක්. අන්නේ ආදීනව දකිනොකොට තමයි දුරුකරගන්න ඕන. ඇල්ම දුරුකරගන්න ඕන. අභිනිවේසේ දුරුකරගන්න ඕන දැඩිවහිතින් අල්ලාගෙන ගිලගෙන බැසගෙනන්න ගතිය හිතන් අයින්කරගන්න ඕන කියලා කැමැත්තක් ඒ හිත තුළ ගොඩනැගෙන්නේ. ඒ කැමැත්ත හරි උදව්වක් ධර්මමාර්ගයක් ධර්මයක් ගුණධරමයක් දියුණුකරගන්න ශ්‍රාවකයකුට, හරි උපකාරාර්ථයෙන් පිවට්ටි වැදගත්දයක්. ඊළඟට භාග්‍යෝතුන් වහන්සේ වදාරනවා අනුස්සය ධර්මයන් කෙරෙහි අනවිරතියක් උපදවාගන්න ශාවකයා තුළ තමයි සියල්ලෙන් දුරුවීමක් දකිඩ ලැබෙන්නේ. මේ දුරම්ම දුරු කරල දාන්න ඕන දෙයක් තමයි අනුස්සේ ධරමයන් කියලා කියන්නේ ක අපි මුලින් මේ ආශ්‍රව ගැන කතා කලා ැන් නමුත් මෙතන අපි අතිරේකව අනුසය ධර්මයන් හතක් ගැන කතා කරනවා. සබ්බාසව සූත්‍රයේ රිජු අනුසේ ධර්මයන් පිළිබඳ වචනමාත්‍ර ප්‍රකාශ නොවනතුන් මෙතනදී පැහැදිලි වෙන්නේ සබ්බාසව සියලු ආශ්‍රව බුඩුකර ගැනීම ගැනයි. සියලු ආශත්‍රව දුරුකරගන්න ශ්‍රාවකයෙක්. දුරිින්ම දුරුරගත යුතු දෙයක් තමයි අනුසේ ධර්මයන් කියල කියන්නේ පරිවර්ජනය කළ යුතු දෙයක්ක එක. අනුසේධර්මයන් පරිවර්ජනය කරන්න නැතුව ඒ ශ්‍රාභකයාගගේ ජීවිතය තුළු විමුක්තියක් අත්දකින් ලැබින්නේ. මනුවද මේ අනසේ ධර්මයන්. අනුසේ ධර්ම හතක් තියෙනවා. මනවාදේ හත රාගානුසය පටිගානුසය මානානුසය විචිකිිච්ඡානුසය, බවරාගාණුසේ අවි්‍යානුසය වසින් අනුසේ ධරම හතක් තියෙනවා. මිනමි අනුසේ ධරමයන් දුරිම්ම දුරු කරලා දාන්න තමන්තුළ කැමැත්තක් වුවමනාවක්තියනුන් එකකට තමයි සියලු ආශත්‍රව දුරු කලා වෙන්නේ. මේ එකමකාරණයක් මුල් කරගෙන දක්ෂ ශ්‍රාවකයකුට දැන් දස්සනා සංවරා පටිසේවනා අධවාසන පරිවජ්ජනා විනෝධනා භාවන කියලනි ධර්මී තියෙන්නේ. නමුද මේ කාරණනා හතා අනුපිළිවෙලින් වඩාගෙන අන ශ්‍රාවකයකුටත් දුර කල යුතු ආශ්‍රෝ දුරකර න ්‍රාවයකුටත් විමුත්තිය කරයන්න පුළුවන් එක ඇත්ත කතාව. හැබැයි මේ එකම ධර්මකාරණයක් තුළින් පවා දක්ෂ ශ්‍රාවකයකුට නිවනිස් පරිසරන්න පුළුවන් එකටතිං සාංසාරික වසයෙන් වැඩිච්ච විදර්ශනාඥානයක අවශ්‍යතාවයක් තියෙනෝ. අනුස්සේ ධර්මයන් රාගානුසේ මොනවද රාගානුසේ කියල කියන්නේ. රාගානුසේ කියයනන්නේ හිත තුළ ඕන වෙලාවක පැනගින්න පුළුවන් දෙයක් පෙනවත්න්නේ. අපිට නම් රාගේ නෑ කෙලවගේ හිතන්න පුළුවන් නමුත් ඕනම වෙලාවක එක පැනනගන්න පුළුවන් අතීත ඉන්දලතියෙනවාම මේ තමන්ගේ හිතේ ශ්ලෝ දැකගන්න බැරිවෙච් ස්වාමීන්නාාන්සල අවරුදු පණහක් හටක් කෙලෙස් නැතු ඉදලතියෙනවා. එක අවරුදු පනහක්විතර එක් දිගටම රානුසයක් මතු නෑකිවවා මහරි පුදු මයින පිවත්. ඒනිසා තමයි මේ නානාවිධ ආකාරයෙන් ආශ්‍රව දුරුකරගන්න පටිපාටයක් බුදුරජාණන් වහන්සේ අපට පේත් පැහැදිලි කරන්න. පටිගානුසේ, පටිගානුසේ කියන ගැටෙන ගතිය. සමහරටම පටිගානුසේ පිළිකුල්ල විදිහට එලියටෙන් න්නත් පුළුවන්. පටිගානුසේ කලකිරීම විදිහයට එලියටෙන් නත් පුළුවන්. අන් එකයි ආශ්‍රව දකිනශ්‍රාවකයා ආශ්‍රව තාම පරිසමින් හයා ගණඩ ඕනිිකිෙලාල අපි පලවිනි දේශනාාවවිද කිව්වේ. ඒ පළවිනි දේශනාව පැහදිලි කලා. කද පිරිමස්ම වගේ ලෝබේ පවතිනවා කියලා. අනුකම්පාවගේ රාගේ පවතිනවා කියලා. දෙැ මෙතන මේ පටිගා අනුසය කියන එක ගැටීම පිළිකුල විදියට කලකිරීම විදියටට එලියට එඉන්න පුළුවවා. ොික දකිින් ඕන දකලා දුරින්ම දුර කරගන්න ඕන එකකට කැමැත්තක් කදාගන්න ඕන. මානානු සෙමානානුසේ කියල කියෙනන මෙතන අස්මිමානය පින් වත්නි. ඉට පස්සෙ දිට්ටි අනුසේ එක්කු නැවත ඉපදීමට අදහසක්තියනවා කුසල්ල අකුසල් සම්බන්ධ මහා විපටියත දුෘෂ්ටීන් තියරේ වගේ. දිිට්ටි අනුස ප්‍රාණය කරන්න ඕන දුරින්ම දුකරගන්න කමැත්තක් හදාගන්නුන්න. විචිකිිච්චා අනුසේ සැකය බුදුරජාන්ස ගැන ධර්මය ගැන සංග්‍යා ගැන අතීතනාගත වර්තමානි ක්‍රියාවලින් ගැන සීලේ ගැන සමාධිය ගැන ප්‍රඥාව ගැන මේ විදිහයට පින්වත්න නානාවිද විචිකිච්චා අනුසයක් පවතිනවා. සැක ඇතිවෙන ස්වභාවෙන් ඔබේ හිත හැදි ලතින්නේ. මේ අනුසේ සම්පූරණයම දුරින්ම දුර කරගන්න ඕන බවරාගානුස්සේ බවේ රැඳිලා ඉන්ඩ තියෙනවා කැමැත්තක්. එ මේ බවේ බවරාගානුසේ සම්පූර්ණි දුරින්ම දුකරගන්න ඕන එහෙම නැත්තම් එතන මෙහ පැත්තේ රැකවරණත් නෑ. අවි්‍යානුසේ මේ දුක්කේ අඥානන් දුක කියනන්නේ මොකක්ද කියලා දන්න නැති ගතියක් හිතේ පවතිනවා. දුක සමුදය අඥ්‍යානන් දුක හටගන්න කොහොමද කියලා දන්නේ නැති. අනුවනකමක් හිතේ පවතිනවා. දුක්ක සමුදයේ අන්්‍යානන් දුක්ක නිරෝධය අඥාන. දුක රුද්ධ වෙනන ස්භාවේ කුමක් නිරුද්ධ වෙනකොටද දුක නිුද්ධවෙන්න කියලා දන්නේ නැති සභාවයක් තියෙනවා. නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්යියෂ්ටාංග මාර්ගයේ කියල මේ තේරුම් නොගැනීමේ ස්වභාවයක් තියෙනවා අනුවන කමක් තියෙනවා. එක සම්පූර්ණය දුර කරගන්නවන්. වට මේවිදියට ගැඹුරු කාරණ බහොමයෙකු තවශ්‍යන මේ සබා සෝ සූත්‍රය ඇ සුරෙන් පරිබාහිරව අපට කතා කරගන්න පුළුවන්. එනිසා කොහොමෝ වනත් පින්න්නවත් මතක බාගත යුතු දෙයක් තමයි. රිවජ්්‍යනාපහ ත්බා දුරලීමෙන් නැති කළ යුතු කෙලෙස් සම්පූර්ණයෙන්ම දුරුකරගන්න තමන් දක්ෂවෙන්න ඕන. දුරුකිරීමෙන් ප්‍රහාණය කළයුතු ආශ්‍රව තේරුන් අරගන දුරුකිරීමේ කුසලතාවයක් අපි තුළ පවතින්න්න ඕන අන්න එවැනිශ්‍රාවකයකට තමයි සියලු ආශ්‍රව දැකගණ්ඩත් සියලු ආශ්‍රව දැනගණ්ඩත් දැනගැනීම තුළින් දැගණ්ඩත් ල එවැනි කුසලතාවයක් පිනිි සාද දේශනාව ඔබට උපකාර පිණිස වේවා. පින්වත්නී අද ධර්ම දේශනාව සැදැහැති දායකත්වය ගැෙන කටයුතු කරන්නේ අතුරුගිරිය බොරලු ගොඩ පදිංචි එක්සත් සුභසාධක සමීතයේ සභහපතිතුමන් වන දේවප්‍රිය බොරලු ගොඩ මැතිතුමන් ලේකම්තුමිය වන AW සෝමාවති මහත්මිය බහන්ඩාගාරිකතුමන් වන BC ර හත්ම ඇතුළු සියලු නිලධාරීන් සාමාජික සාමාජිකාවන්න තුළු පිනතුන් දායකත්තේ දරනවා. එයත්තු බලාපොරොත්තුේවා සමීතියට සම්බන්ධව සිටින සියලු ඥාතීන්ගේ නමින්මගේ සියලු ඥාතීන්ටත් ඒ පවෞල්ඩල නමින් මියගිය ඥාතීන්ටත් සාමාජිකත්වය ලබමින් සිට මියගිය ඥාතීන්ටත් අනු මෝදනා කරන්න බලාපොරොත්තුව වෙනවා. එහැම දෙනාගේම භවගාමී සසර සුව පත්වේවා ආයති භවේ වඩා සුගතිගාමි කරගන්නට මේ දේශනාමී කුසල් බලවත්තේවා. ෞතම බුදු සසුනේ පිහිට පිළිසරණ යහපත අභියුරෘදිය සෙත ශාන්තියම සැලසේවා කිය අපපි ආශිරුවාද කරනවා අධිෂ්ඨාන කරනවා, සියලු දෙනාගේම භවය සුවපත්වේවා. එවගේම අතුරගිරේ බොලු ගොඩ පදිංචි එක්සත් සුභසාධක සමීතයේ සියලු පින්නතුන්ට ආශිරුවාද කරනවා. නිදුක් මිරෝගී සුවදීර්ගායශෂ සම්පත්තිය සැලසේවා කායික මානසික යහපත සැලසේවා සියලු කටයතු සමාජ කටේතු සාර්ථක කරගන්නට, ඇත්තැඩ මේ උතුම් දේශනාමේ කුසල් බලවත්වඒවා කෙලපි අදිෂ්ඨාන කරනවා. සෙත් ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වෙනවා දේශකයන් වහන්සේටත් දායයිකත්වය දරු හැම දෙනාටමත් බෞද්ධා නාලිකාවේ වර්තමානයේ සියලු කටයුතු මෙහෙවන පින්වත් නායක ස්වාමීන් වහන්සේ වන ගොරලන්දේ ජිරත්ඥාන ස්වාමින්න් වහන්සේ ප්‍රධාන සියලු කාරය මණඩලේ පින්නතුන්ටත් ලක්වාසී ලෝවාසි හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුව දීර්ගායස සම්පත්තිය. ායික මානසික යහපත මේ ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාරි සත්‍යය ධර්මී අවබෝධ වේවා කියල ඇත්තෝ ආශිල්වාද කරනවා. විශේෂයෙන් අපි අනුමෝදනා කරනවා බෞද්ධ අමාධ්‍යජාලයේ නිර්මාතරවරයන් වහන්සේ වන නම කියන් අවසරයි පින්වා දරනාගම කුසල දම්ම නායක ස්වාමීන් වහන්සේටද උණහන්සේගේ සංසාරික ජීවිතය තුළ පාරමී ධරමයන් සම්පූර්ණ කොටගෙන උනාන්සිගේ අවබෝධය පිණිසම මේ උතුම් දේශනාමේ කුසල්ද ආශිරවා දෙයක් පාරමී ධර්මයක් වේවා කියලපි අදිිෂ්ඨාන කරනවා සියලු දෙවියන්ටත්ම පින් උපකාරවේවා. සියලු දෙවියෝ අප රට ජාතිය ගෞතම බුදුසසුන රකිීවා සියලු දෙවියන්ටත්ගිය ඥාතීන්ටත් ඔබා පැහැම දෙනාටමත්. එවගේම බොරළු ගොඩ පදිංචෙක් සත් සුබසාධක සමීතිය පින්නතුන් සියලු දෙනාටත්න්. බුදු සසුනේදී ජාතති්‍යයාදී දුකෙන් නිදහස්ව ලබන උතුම් නිවන් පිණිසන මී දේශනාමය කුසල්. හේතුවේවා වාසනාවේවාකින් අධිෂ්ඨානින් දේශනාව නිමා කරනවා. ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි. ජාතයේ බුදුනාලිකාප බෞද්ධයාකුවන්මිතුරිය. වෙෙසක් සතිය මුොළුල්ලෙහිම සම්බාසව සූත්‍ර දේශනාව මොල් කරගෙන. ඔබෝතුකිිනේන දහම සම්भाාෂනා සධර්ම දේශ්නා මලාවිී අතදේශනාව බෙලිස නිමාවට පත්තන්නේ. දේශන පාත්වා बදාල ත්‍රිපිටක ධර්මවේදී ගෞරවශාස්ෘපීදී රාජකීය පන්නිත පෝජනීය හසලකසේලැපිමල පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝකී සුව සම්පත්්‍යයම සැලසේපා. sato sato sato